हाई ओयालट कोहमद ओयाल हेमोम स्टडी विद्दिमा यूट्यूब चैनल आदरें पिलिगन्नवा ममाद मे वीडियो एकेन गेनावे निवेरदिव शोर्ट नोट एकक हदागन्ने कोहमद कियला ओयालट कियन्न हरी अपि दैन वीडियो एकट यमु नोट एकक हदन्न कलिन अपि मुलिन्म एकट अवश्य करन उपकरण टिक लंगट गन्न ओन मिथनदी ओयालट पुस्कैप कोल गन्न पुलुवन् नैत्नम् A4 कोल गन्न पुलुवन् एक ओयालट कैमति देयक् तियन देयक् ए वगेम तमयि पाट पैन हाइलाइट्स वगे देवलुत् लंगट गन्न मुलिन्म अपि शॉर्ट नोट हदन सब्जेक्ट एके अपि लंग तियन सियलुम नोट्स टिक अपि लंगट गन्न ओनि ए दे तमयि शॉर्ट नोट एकक् हदद्दी अपि मुलिन्म करन्न ओन ඒ විෂයට අදාළ අපි ගාව තියෙන ස්කූල් නෝට් ක්ලාස් නෝට් එහෙම නැත්නම් කැම්පස් නෝට් අනිවාර්යයෙන්ම අපි ළඟට ගන්න ඕනි. ඒ ලෙවල් ළියන ළමයෙක් නම් පාස් පේපර්ස් පොත අනිවාර්යයෙන්ම ළඟට ගන්න. හරි, දැන් මම උදාහරණයක් විදිහට ඔයාලට අරගෙන පෙන්නන්නම් BC කියන සබ්ජෙක්ට් එකේ ෂට්ශාස්ත්‍රවරු කියන කොටසට අපි කොහොමද ඩොට් නෝට් එකක් හදාගන්නේ කියලා. මුලින්ම කරන්න ඕනි දේ තමයි දැන් අපි ළඟට ගත්තු සියලුම නෝට්ස් ටිකේ ෂට්ශාස්ත්‍රවරු කියන කොටස හොඳට කියව ගන්න ඕනි දෙපාරක් විතර. ඊට පස්සේ ඒ වගේ තියෙන විශේෂ කරුණු යටින් ඉරි ඇඳ ගන්න ඕනි. ෂට්ශාස්ත්‍රවරු කිව්වම ශාස්ත්‍රවරු 6 දිනක් ඉන්නවා. ඒ 6 දිනා ගැනම ඊට පස්සේ අපි එයාලගේ විශේෂ කරුණු නෝට් එකේ වෙන වෙනම සටහන් කර ගන්න ඕනි. एक तमय शॉर्ट नोट दी एक वटसट अदालव अभी मुलिम करोनी दे ඊට පස්සේ අපි ඉරි ගහගත්ත ටික ෂෝට් නෝට් එකට සරල විදිහට ඇතුළත් කරගන්න ඕන හරිම සරලව අපිට අදාළ කොටසෙන් අපි ෂෝට් නෝට් එක ගහගත්තට පස්සේ කරන්න ඕන විශේෂම දේ තමයි ඒ කොටසට අදාළව අපිට පාස් පේපර්ස් පොතේ තියෙන ප්‍රශ්න ටිකත් ඒත් එක්කම ලියාගෙන යන එක ඒක ගොඩක් වැදගත් දෙයක් ඒත් අනිවාර්යයෙන්ම කරන්න ඕනි මොකද එහෙම කරන එකෙන් අපිටම තමයි වාසියක් තියෙන්නේ ෂෝට් නෝට් එක ගහලා ඉවරුණාට පස්සේ ඒ කොටස යටින් ඒ කොටසට අදාළව ගිය අවුරුදු වල ඇවිල්ලා තියෙන MCQ ප්‍රශ්න රචනා ප්‍රශ්න ලියා ගන්න ඕනේ එතකොට අපට ඊළඟ අවුරුද්දේ මේ ප්‍රශ්نين මේ නෝට් එකෙන් මොන වගේ ප්‍රශ්නයක් එයිද කියලා අනුමාන කරන්න පුළුවන්. ප්‍රශ්න ලියාගෙන විතරක් මදි ඒ ප්‍රශ්නෙට උත්තරත් ලියන්න ඕන. ඒ පාස් පොතේම උත්තර තියෙනවා. ඒවත් අධ්‍යයනය කරලා ලස්සන උත්තරයක් අපි ලියන්න ඕනි. ඔයා හදන හැම ෂෝට් නෝට් එකකටම මේ වගේ කරන්න. එතකොට පාස් පේපර් පොතත් අධ්‍යයනය කරන්න පුළුවන් අපිට ඒත් එක්කම ඒක හරිම සාර්ථක ක්‍රමයක් මමත් කරේ ඒ විදිහට තමයි. හරිම ලේසියෙන් ෂෝට් නෝට් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට මේ වීඩියෝ එක බලලා පොඩි හරි අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. මම නම් ෂෝට් නෝට් හැදුවේ මෙහෙමයි මේ විදිහට. ඉතින් ෂෝට් නෝට් හදන්න කියලා මම වෙනමම කාලයක් වැය කරේ නැහැ. අපි මම ඒ කියන්නේ පාඩම් කරන වෙලාවට ෂෝට් නෝට් හදාගත්තා. එහෙම නැත්නම් ඔන්ලයින් ක්ලාස් නේ ගියේ කොරෝනා නිසා. එතකොට සර්ලා උගන්වද්දී ඒ වෙලාවෙම ෂෝට් එක හදාගත්තා. ෂෝට් නෝට් හදන්න කියලා වෙනමම කාලයක් මම වැය කරේ නැහැ. नोट खदागत अपट मे क्या आवासियाक मे अपट शोर्ट नोट खदागत वासी तीन मुनमद अभी दें टर्म टेस्ट तीन इस्कोल वाल टर्म टेस्ट तीन इतिंग අපිට හෙට ටර්ම් ටෙස්ට් එක තියෙනවා නම් අද පොත් මිටි ගණන් පාඩම් කරන්න බෑනේ. හැබැයි කලින් ඒව පාඩම් කරලා තියෙන්න ඕන. ෂෝට් නෝට් එකක් ගහගත්තම වාසිය තමයි. හෙට දැන් අපිට මොනවා හරි විෂයක් තියෙනවා නම් ඒ විෂයට අදාළව අපි ගහලා තියෙන ෂෝට් නෝට් එක බලාගත්තා නම් අපිට අපි පාඩම් කරපු දේවල් මතකෙට එනවා. ඉතින් ෂෝට් නෝට් එකක් හදාගන්න එකේ ගොඩක්ම වැදගත් දෙයක් තමයි ඒක.
අපට මොකක්hari හදිස්සිය විභාගයක් තියෙනවා නම් පොත් මිටි ගණන් අරන් පාඩම් කරන්න ඕනේ නැහැ. ෂෝට් නෝට් එක ගත්තා අවශ්‍ය ටික පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ක්ලාස් යද්දී හැම ගොඩක් දෙනෙක් බස් වලන යන්නේ. ඉතින් අපිට ඒ යන කාලේ කරන්න දෙයක් නැහැ. අපිට අපේ ෂෝට් නෝට් එක අරගෙන බල බල යන්න පුළුවන්. අපි ෂෝට් නෝට් එකක් ගහගෙන තියෙනවා නම් මොකද බස් වල යද්දී පොත් පෙරල පෙරල ඉන්න බෑ. ඒක පොත් පෙරලන්න බෑ නිතිය නේද? නමුත් ෂෝට් නෝට් එකක් හදාගත්තා නම් ඒක චූටි දෙයක්නේ. අපිට බස් එක යන කාලේ ඒ කියන්නේ පැයක් පැය දෙකක් වෙන්න පුළුවන්. ඒ කාලේ අපරාධනේ ෂෝට් නෝට් එකක් ගහගත්තා නම් අපිට ඒ යන කාලේ ෂෝට් නෝට් එක බල බල යන්න පුළුවන්. ඉතින් තවත් එක වාසියක් තමයි ඒක. හරි දැන් ඔයාලා ෂෝට් නෝට් එකක් හදන්නේ කොහමද ෂෝට් නෝට් එකේ ඇති වාසි මොනවාද කියලා දැනගත්තා හරි එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා